අයිබෝන් කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට කියලා දෙනවා පහසුවෙන් පාන් වලින් හදාගන්න පුළුවන් රසවත් ටෝස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මේකට අරගෙන තියෙනවා සෑන්ඩ්විච් පෙතිපාන් කිහිපයක්, තව බිත්තර හයක්, ලුණු කුඩු ගම්බිරිස් කුඩු. මේ ටික විතරයි අපිට මේක හදාගන්න ඕමනා වෙන්නේ. මුලින්ම මම භාජනයකට මේ වගේ බිත්තර හයම කඩලා දාගන්නවා. ඊට පස්සේ ඒකට ගම්බිරිස් කුඩු තේ හැන්දකුයි ලුණු කුඩු තේ හැඳි කාලක් විතරයි දාගන්නවා. මේ ඔක්කොම ටික මීළඟට මම මේ වගේ ගෑරොප්පුවක් අරගෙන හොඳට මේ වගේ ගසා ගන්නවා. දැන් මම පෑන් එකක් රත් වෙන්න තියලා ඒක රත් වීගෙන එද්දී ඒකට පොඩ්ඩක් බටර් චුට්ටකුත් එකතු කරගන්නවා. මීළඟට පාන් පෙත්තක් අරගෙන අපි හදාගත්ත බිත්තර මිශ්‍රණයට ඒක දාගෙන ටිකක් දෙපැත්ත දාලා හොඳට පොඟවගෙන ඒක රත් කරගත්ත පෑන් එකට මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. විනාඩියක් විතර ගියාට පස්සේ මම පාන් පෙත්ත හිමින් සැරේ අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් මේ වගේ ටෝස්ට් එකක් උදෑසන ආහාරයට, පොඩ්ඩන්ට පාසලට යවන්න, හවස තේ වෙලාවට, නැත්නම් රැට කන්න ඉක්මනින් හදාගන්න එහෙම ගොඩක් වටිනවා. ඉතින් ගෙදර ෆ්‍රිජ් එකේ චීස් ටිකක් තිබුණා. මට හිතුණා චීස් ටෝස්ට් ටිකකුත් හදාගත්තනම් හොඳයි කියලා. ඉතින් මම චීස් ටෝස්ට් එක හදාගත්තෙත් පාම් පෙත්ත මේ විදිහට දෙපැත්ත පුච්චගෙන ඉවර වෙලා චීස් ටිකක් ග්‍රේට් කරලා මේ විදිහට පාම් පෙත්ත උඩින් දාගත්තා. දාගෙන චීස් ටික හොඳට දියවෙන්න ඕන නිසා පියනකින් වහගත්තා. විනාඩියකට විතර පස්සේ මං පියන ඇරියට පස්සේ මෙන්න මේ විදිහට ලස්සනට චීස් ටික දියවෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් පාන් ටිකක් එහෙම ගෙදර තියෙන වෙලාවට ඉතා ඉක්මනින් මෙන්න මේ විදිහට හදලා රස බලන්න. මේ වගේම තවත් රෙසිපියකින් මං ආයෙත් ඔයාලා හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.